විසිහතරේ ජනාධිපතිවරණය පැවැත්තුවා. ඒ ජනාධිපතිවරණය සඳහා පමණයි මුදල් වෙන් කරලා තිබුණේ. එක් මැතිවරණයක් සඳහා තමයි ගිය අවුරුද්දේ අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරලා තිබුණේ. නමුත් පාර්ලිමේන්තුව දැන් විසුරුවා හැරලා තියෙනවා. ඒතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පූර්ව මුදල් වෙන් කිරීමක් පහුගිය අයවැය කරලා තිබුණේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණය සඳහා රුපියල් බිලියන 5ක මුදලක් ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව වෙන් කරන්න තීන්දුව කරා. ඒ වගේම තවත් රුපියල් බිලියන 6ක මුදල 2025 සඳහා තියෙන අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නත් තීන්දුව කරා. මුළු වියදම විදිහට බිලියන 11ක් ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. ඉන් බිලියන 5ක් ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව මේ වසරේදීම වෙන් කරන්නත්, ඉතිරි බිලියන 6ක මුදල ලබන වසරේ අයවැය ලේඛනය හරහා වෙන් කරන්නත් තීන්දුව කරා.